දැන් අංගිය මල්ලී ඔබ මේ සම්බන්ධ වෙන්නේ RS නාමකරණ වීඩියෝ මාලාවේ අවසන් වීඩියෝව සමග මෙහිදී අපි උත්සාහ කරනවා RS නාමකරණ යටතේ ඔබට ලැබිය හැකි සංකීර්ණම සංයෝගය වෙන chair configuration වලදී සම්බන්ධන chair board configurations අපි දන්නවා සාමාන්‍ය RS නාමකරණය සහ කාබනික සංයෝග වලදී අපිට නිතරම හම්බ වෙනවා මෙබඳු configuration එකකදී අපි කොහොමද RS නාමකරණය નિවැරදිවම සඳහන් කරගන්නේ කියලා තමයි මෙහිදී අපි අධ්‍යයනය කරන්න හදන්නේ. ඔබ දන්න නිව්මාන් ප්‍රොජෙක්ෂන්, ෆීචර් ප්‍රොජෙක්ෂන්ස් වගේ ප්‍රොජෙක්ෂන්ස් කිහිපයක් යටතේ මේ අධ්‍යයනය කරන්න පුළුවන්. නමුත් අපි අතිශය සරල ක්‍රමවේදයක් යටතේ මෙබඳු configuration එකකදී R සහ S නාමකරණය සිදු කරන්නේ කොහොමද කියලා මෙහිදී අධ්‍යයනය කරන්න බලාපොරොත්තු වෙනවා. හොඳයි. දැන් මෙම configuration එකේදී අපි දන්නවා සාමාන්‍යයෙන් අපි අපිට හුරු පුරුදු configuration එකක පෙන්වන dashes and wedges අපි මෙතන පෙන්වන්නේ සාමාන්‍ය configuration chair board configuration වලදී අපි දන්නවා ගොඩක් වෙලාවට අපිට එහෙම dashes සහ wedges පෙන්වන්නේ නැහැ ඒක up and down system එකකට තමයි මේගොල්ලෝ පෙන්눔 කිරීම සිද්ධ කරන්නේ සාමාන්‍ය right okay මේ පළවෙනි උදාහරණය ඔබට පේනවා මේක අපිට දීලා තියෙනවා downward CH3 කාණ්ඩයක් ඒ වගේම upward මේක කියන්නේ somewhat upward ඒ කියන්නේ යම් ප්‍රමාණයක මේකට upward වෙලා තියෙන හරියටම up නෙවෙයි නමුත් මේකත් එහෙමයි සම්පූර්ණ ඩවුන් එකක් නෙමෙයි නමුත් මේක සම්වට් ඩවුන් ඒ කියන්නේ යම් ප්‍රමාණයක් ඩවුන්වර්ඩ් කියලා තමයි මෙතනදී කන්සිඩර් කරන්නේ මේ පොදු එක RS නාමකරණයේදී අංක 1ටම අපි දන්නවා RS නාමකරණය කරන්නේ කයිරල් කේන්ද්‍රයක් සඳහා අම්බුරින් මේකේ කයිරල් සෙන්ටර් එක අඳුන ගන්න ඕනේ අපිට ඉතාම පහදලෝ මෙතන පේනවා මෙන්න මෙතන තමයි කයිරල් සෙන්ටර් එක තියෙන්නේ යනුව මෙතන CH3 කෙනෙක් ඉන්නවා යම් ප්‍රමාණයක් ඩවුන්වර්ඩ් වෙලා යනුව මෙතන හිටන් හයිඩ්‍රජන් කෙනෙක් ඉන්නවා අපි හිටන් හයිඩ්‍රජන් අප් එකක් විදියට ඇඳගමු මේක තමයි හිඩන් හයිඩ්‍රජන් වෙන්න ඕනේ මෙතන අපිට ඒක වල හරියටම පෙන්වන්න කරලා නැහැ. දැන් නංගිය මල්ලියේ සාමාන්‍ය ක්‍රමවේදය යටතේ අපිට ඩෑෂ් එක සහ වෙජ් එක මෙහෙම අඳුර ගන්න බෑ. ඒ නිසා අපි මේක ෆ්ලැට් සිස්ටම් එකකට යන්න ඕනේ. මේකෙන් අපි සාමාන්‍ය රින්ග් සිස්ටම් එකකට එමු නැත්නම් ෆ්ලැට් සිස්ටම් එකකට යන්න ඕනේ. මේ configuration වලින් chair board වලින් අපි මේක convert කරව ගන්න ඕනේ. සාමාන්‍ය අපිට පුළුවන් RS නාමකරණය කරන්න පුළුවන් රින්ග් සිස්ටම් එකකට අපි මේක convert කර ගන්න ඕනේ. ඒක තමයි ලේසිම විදිය. යනුවාට පේනවා මේ දින සයික්ලොහෙක්සේන් ඒ කියන්නේ කාබන් පරමාණු 6ක් තියෙනවා අපි මේක හරවගමු සාමාන්‍ය විදියට මේක ෆ්ලැට් සිස්ටම් එකේ විදියට මේ විදියට හරවගමු මේක අපි හොඳටම දන්නවා රයිට් දැන් නම් ගේ මල්ලි අපි මෙතනත් කයිරල් සෙන්ටර් එක නම් කරගමු ඒක අපිට කැමැත්තනක කරගන්න පුළුවන් නමුත් දැන් මෙතන කයිරල් සෙන්ටර් එකට අනුව මම මෙතන තරු ලකුණක් දාන්නම් මේක තමයි අපිට ඕනේ කයිරල් සෙන්ටර් එක මෙතන නිල් පාටින් දාලා තියෙන්නේ ගොල්ලොන්ගේ ලබා දීලා දෙන කයිරල් සෙන්ටර් එක අපි මෙතන ඩෑෂ් එකක් සහ වෙජ් එකක් පාවිච්චි කරමු අපේ පහසුව සඳහා රයිට් වෙනංගේ මල්ලී අංක 1ට මතක තියාගන්න අපි මෙතන කවුන්ටර් ක්ලොක්වයිස් ඇන් ක්ලොක්වයිස් ගන්නේ කොයි පැත්තටද කියලා වැදගත් අපි මේකේ අපිට පුළුවන් මේ පැත්තට කවුන්ටර් ක්ලොක්වයිස් කියලා ගන්න අවශ්‍ය නම් මේ පැත්තට ගන්න පුළුවන් ඇන්ටි ක්ලොක්වයිස් කියලා එහෙමනම් අපිට පේනවා කවුන්ටර් ක්ලොක්වයිස් පැත්තේ සෝරි ක්ලොක්වයිස් පැත්තේ අපි දන්නවා කාබන් පරමාණු ඊට යාබද කාබන් පරමාණුයි අනිවාර්යයෙන්ම CH3 කාණ්ඩ දෙකක් තියෙන්න ඕනේ මොකද යාබන් යාබද කාබන් පරමාණුව දක්ෂිණාවර්තව අපි තමයි ක්ලොක්වයිස් කියලා ගත්තේ අනුව දකුණු පැත්තට ගත්තම ඊට යාබද කාබන් පරමාණුවේ CH3 කාණ්ඩ දෙකක් එනවා අනිත් පැත්ත තමයි ඇන්ටි ක්ලොක්වයිස් කියලා අපිට ගන්න වෙන්නේ මේ පැත්ත අපි ගන්නවා කවුන්ටර් ක්ලොක්වයිස් මේ පැත්ත ක්ලොක්වයිස් කියලා ගන්නවා මොකද මම මේ පැත්ත ගත්තේ ක්ලොක්වයිස් මේ පැත්ත ගත්තේ කවුන්ටර් ක්ලොක්වයිස් විදියට හරි මේක තේරුම් ගන්න ක්ලොක්වයිස් හා කවුන්ටර් ක්ලොක්වයිස් කියන එකේ දිශානතිය තෝරා ගන්නා විදිය අතිශය වැදගත් මේ පැත්ත පාවිච්චි කරලා තියෙනවා මම මෙතන ඔබට පේන ඇජසන් කාබන් නේ කයිරල් සෙන්ටර් එකට යාබද කාබන් පරමාණුවේ තමයි CH3 කාණ්ඩ දෙකක් තියෙන්නේ මම මෙතනත් කයිරල් සෙන්ටර් එකට යාබද කාබන් පරමාණුවට CH3 කාණ්ඩ දෙක දාලා තිනවා ඒතර මේ පැත්තෙන් තමයි අපිට අනිත් පැත්ත හැදෙන්නේ ඒ කියන්නේ කවුන්ටර් ක්ලොක්වයිස් ඇන්ටි ක්ලොක්වයිස් කියන එක හැදෙන්නේ මම හිතනවා ඔබට ඒක පැහැදිලි වෙන්නේ නැති කියලා මෙතන නංගී මල්ලී අපි මොකද්ද යොදන තියරි එක මෙතන යොදන තියරි එක තමයි පොතේ හොඳට මතක තියාගන්න අප් වෙලා තියෙන එකක් තියනවා නම් අපි ඒක දාන්නේ වෙජ් එකට. හොඳට මතක තියාගන්න අප් වෙලා තියෙන එකක්. ඒ කියන්නේ දැන් මෙතනදී ඔබට පේනවා හයිඩ්‍රජන් මෙන්නේ අප් කන්ෆිගරේෂන් එකක ඉන්නේ. ඒ කියන්නේ උඩ අතට ඉන්නේ. අපි ඒකම රින්ග් ෆ්ලැට් සිස්ටම් එකකට ගියාම ඒක පෙන්වන්න ඕනේ වෙජ් එකකින්. ඔක තමයි මේකේ මූලධර්ම. හොඳට මතක තියාගන්න අප් වෙලා තියෙන එකක් අපි පෙන්වන්නේ වෙජ් එකකට. රයිට්. ඒ අනුව ඒ સિદ્ધාන්තය දුවම අපිට පැහැදිලිවම පේනවා හයිඩ්‍රජන් මෙතනදී ඉන්නවනේ අප්. ඒ වගේම මේක CH3 කාණ්ඩය තමයි ඩවුන්වර්ඩ් කියලා කන්සිඩර් කරන්න වෙන්නේ. දැන් මෙතන ඔබට ප්‍රශ්නයක් වෙන්න පුළුවන් මේක ඇත්තටම ඩවුන්වර්ඩ්ද?
ඔමෙක ඇත්තටම ඩවුන්වර්ඩ් නෙමෙයි. මේක හැබැයි යම් ප්‍රමාණයේ ඩවුන් වෙලා තියෙනවා. නමුත් අපි මෙතන සලකන්නේ මොකද හයිඩ්‍රජන් ෂුවර් එකටම අප් එකේ ඉන්න නිසා මෙයා අපි සලකන්නේ ඩවුන්වර්ඩ් කන්ෆිගරේෂන් එකක් විදියට. ඒ අනුව මෙතනට CH3 එන්න ඕන. අප් එකේ ඉන්න හයිඩ්‍රජන් තමයි මෙතෙන්ට එන්න ඕනේ. ඊට යාපත කාබන් පරමාණුවේ CH3 කාණ්ඩ දෙකක් තියෙනවා. රයිට්. දැන් අපිට ඉතාම පහසුව මේකේ RS නාමකරණය කරන්න පුළුවන්. මම දන්නවා ඔබට මෙතනින් එහාට RS නාමකරණය ගැටලු සහගත නැහැ. අපි බලමු මේකේ මුලින්ම කාබන් පරමාණු 1 2 3 4 දෙන්නේ කොහොමද කියලා. අපිට පේනවා හයිඩ්‍රජන් අංක 4 වෙන්න ඕනේ. අංක 1 ලබා දෙන්න වෙන්නේ මෙම ස්ථානයට. මොකද මෙතනදී අපිට පේනවා මෙන්න මේ කාබන් පරමාණුවට සහ මේ කාබන් පරමාණුවට සහ මේ කාබන් පරමාණුවට සම්බන්ධ වෙලා තියෙනවා C3ක්. මේ පැත්තෙන් අපිට පේනවා හිඩන් හයිඩ්‍රජන් දෙන්නෙක් ඉන්නවා. මෙතන ඉන්න කාබන්ට කනෙක් වෙලා තියෙනවා. රයිට්. CHH configuration තියෙන. යනවා අපිට බලමු ගමන් පේනවා. මේකේ අංක 1 ලබා දිය යුතුයි මෙම ස්ථානයට. අංක 2 ලබා දිය යුතුයි මෙම ස්ථානයට. මෙතන අංක 3 සහ මෙතන අංක 4 වෙන්න ඕනේ. මෙතනත් අපිට පැහැදිලිවම පේනවා සැප් රූල් එක පාවිච්චි කළ යුතුයි ඔබ විසින්. මොකද හේතුව අංක 4 වැටලා තියෙන වෙජ් එකකට. ඒ නිසා අපි 4 කපලා 3ත් 3 කපලා 4ත් යදුවොත් අපිට දැන් පැහැදිලිවම පේනවා 1 2 3 පිහිටලා තියෙන්නේ ක්ලොක්වයිස්. 1 2 3 පිහිටලා තියෙන අපිට පැහැදිලිවම පේනවා ක්ලොක්වයිස්. නමුත් අපි මෙතන යොදාගත්ත සැප් රූල් එක ඒ අනුව මේකේ configuration එක S වෙන්න ඕනේ. ඒ අනුව මෙතන සැබෑ configuration එක S configuration වෙන්න ඕන කියලා දරුවේ තේරුම් ගන්න ඕනේ. මම හිතනවා ඔබට මේක පැහැදිලි වෙන්න ඇති කියලා. හොඳයි. අපි යමු අවසන් උදාහරණයට. වීඩියෝ එක pause කරලා උත්සාහයක් දරන්න මේකේ නිවැරදි configuration එක තෝරගන්න. අංක 1 ප්‍රථමයෙන් අපි මෙතන chiral center එක ලකුණු කරමු. මෙතන එතකොට පෙන්눔 කරලා නැති hydrogen මෙන්න මේ අතර මම ලකුණු කරගන්නම්. මෙතන තමයි hydrogen ඉන්න ඕනේ. මේක අප් එකක් විදිහට තමයි අපි කන්සිඩර් කරන්නේ සාමාන්‍යයෙන්. හොඳට මතක තියාගන්න. මොකද මේක ඩවුන් හොඳටම ඩවුන් වෙලා තියෙන නිසා. අපි මේකට ෆ්‍රැට් සිස්ටම් එක එහෙම නැත්නම් ෆ්‍රැට් සයිකලොහෙක්සේන් රින් එක මේකදී ඩෙවලොප් කරගමු. එතකොට අපිට පේනවා මෙතන කයිරල් සෙන්ට් එක කියලා ගත්තොත් මෙතන තියෙනවා ඩෑෂස් සහ වෙජස්. එතකොට අපි මෙතනදී හරියටම දන්නේ නැහැ H1 CH3 එකයි දෙන්නේ කොහොමද කියලා. නමුත් අපි රූල් එක පාවිච්චි කරමු. මම කලින් එකේ කිව්වා අප් එක දෙන්න ඕනේ වෙජ් එකට. ඒක තමයි සිද්ධාන්තය. මේකේ අප් එක විදියට තියෙන හයිඩ්‍රජන් අපි ඒක දෙමු. මේකේ වෙජ් එකට හයිඩ්‍රජන් කියලා. ඒ අනුව මෙතනට දෙමු CH3 එක. ඔක තමයි තියෙන සරලම සිද්ධාන්තය. රයිට්. අපි බලමු මේකේ ක්ලොක්වයිස් ගන්න විදිය. අපි ඕනනම් මේ පැත්තට ඇන්ටි ක්ලොක්වයිස් කියලා ගමු. මේ පැත්තට ඇන්ටි ක්ලොක්වයිස්, මේ පැත්තට ක්ලොක්වයිස් ගත්තොත් අපිට මේ පැත්තට මේකෙත් ඇන්ටි ක්ලොක්වයිස් ගන්න පුළුවන්. මේ පැත්තට ක්ලොක්වයිස් කියලා කන්සිඩර් කරන්න පුළුවන්. එයනෝ අපිට පේනවා කාබන් පරමාණුවක් ඇරලා යාපද කාබන් පරමාණු එකේ මෙම ස්ථානයක කාබන් පරමාණුවක් මෙතනදී අපිට පැහැදිලිවම පේනවා ස්කිප් වෙලා තියෙනවා. ඒ ස්කිප් වෙච්ච කාබන් තමයි මේ තියෙන්නේ. ඊට යාපද කාබන් පරමාණුවේ තමයි හයිඩ්‍රජන් කනෙක් වෙලා තියෙන්නේ දෙකක්. අපි මේ දෙක මෙහෙම ලකුණු කරමු. හොඳයි. දැන් අපි සාමාන්‍ය විදියට අපේ මූල ධර්මය අනුව අපි පාවිච්චි කරලා බලමු මේක කොහොමද යොදන්නේ කියලා. දැන් ඔබට පුළුවන් මේක වීඩියෝ එක pause කරලා R සහ S configuration එක හරියටම ලකුණු කරන්න. මේක බොහොම සරලයි. යනවා අපිට පැහැදිලිවම පේනවා මෙම ස්ථානය ගත්තොත් කාබන් එකයි හයිඩ්‍රජන් දෙකයි. මෙම ස්ථානයත් කාබන් එකයි හයිඩ්‍රජන් දෙකයි. මෙතන මෙතනින් තෝරන්න බෑ. හැබැයි මෙතනට ගියාම ඔබට පේනවා කාබන් පරමාණු දෙකකට සහ sorry කාබන් පරමාණු තුනකට කනෙක් වෙලා තියෙනවා. මොකද මෙතනත් කාබන්, මෙතනත් කාබන්, මෙතනත් කාබන්. යනවා මෙතනට තමා ප්‍රමුඛතාවය ලැබෙන්න ඕනේ. යනවා අපිට බලපු ගමන්ම පේනවා නම් ගේ මල්ලී අපිට මේ පැත්තට තමා මේකෙත් අංක 1 ලබා දීම සිද්ධ කරන්න ඕනේ. මේ පැත්තට අංක 2 ලබා දෙන්න ඕනේ. මේ පැත්තට අංක 3. මොකද මෙතන හයිඩ්‍රජන් 3ක් තමයි කනෙක් වෙලා තියෙන්නේ. මෙයා අංක 4 වෙන්න ඕනේ. යනවා අපි මෙතනත් සැප් රූල් එක පාවිච්චි කරන්න වෙනවා. 3 කපමු මෙතන 4 දාමු. යනුව 1 2 3 තියෙන්නේ නැවතත් අපිට පේනවා S configuration එකට අදාළව තමයි 1 2 3 ඇවිල්ලා තියෙන්නේ. swap rule එක පාවිච්චි කරපු නිසා මේක නිවැරදි configuration එක R configuration එක වෙන්න ඕනේ. හොඳයි නංගි මල්ලී මෙතනින් RS නාමකරණයට අදාළ වීඩියෝ මාලාව අවසන් කරනවා. ඔබට ඊටාම සරලම උදාහරණයේ සිට ඊටාම ගැඹුරට RS නාමකරණයේ ඊටාම කෙටි ක්‍රමයක් යටතේ අපිට යොදන්න පුළුවන් සරලම කෙටි ක්‍රමය පාවිච්චි කරලා හොයන්නේ කොහොමද කියලා ඔබට මම කියලා දුන්නා. BSc විද්‍යාවේදී උපාධිය සම්බන්ධයෙන් කාබනික රසායනය සම්බන්ධයෙන් එන සංකීර්ණ කොටස් මෙබඳු සරල කොටස් වලින් සිංහලෙන් ඔබගේ අපගේ මව් භාෂාවෙන් ඔබට ඉදිරිපත් කරන පළවෙනි වීඩියෝ මාලාව තමයි මේ ලංකාවේදී සිදුවෙන පළවෙනි වීඩියෝ මාලාව තමයි මේ ඔබට ඉදිරිපත් කරන්නේ. ඔබ සහයෝගය ලබා දුන්නොත් අපිට පුළුවන් දිගින් දිගටම ඉදිරියට මෙබඳු සරල වීඩියෝ මාලාවල් වලින්
ඔබ හමුවන්න ඔබගේ සහයෝගය නිතරම බලාපොරොත්තු වෙනවා channel එක subscribe කරන්න ඔබට තියෙන අදහස් යෝජනා චෝදනා සියල්ල comment වල comment කරන්න බොහොම ස්තුතියි